අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. චීනය ඇමරිකාන් ඩොලර් බිලියන 200ක අපනයන ආදායමක් ලබද්දී සිංගප්පූරුව 140ක් හොයද්දී ඉන්දියාව බිලියන 60ක් හොයද්දී අපි තාමත් බිලියන 12ක් බව අද ටෙලිවැකියෙන් ඡන්දය දෙන විදිහ කොමිසම කියයි මනාපය දෙන හැටිත් පෙන්වයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන සැප්තැම්බර් මාස 4 වෙනිදා සිට 6 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිතයි. එමෙන්ම 11 වෙනිදා සහ 12 වෙනිදා යන දින දෙකද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වෙන් කර තිබෙනවා. එසේම ඡන්ද සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම ජනතාව දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. දෙදහස් විසිහතර එළමෙන ජනාධිපතිවරණය සඳහා ඇත්තේ තවත් දින 22ක් පමණයි. ඊට අපේක්ෂකයින් 38 දෙනෙකු තරඟ කිරීමට නියමිත අතර එහිදී එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය හා තුන්වන මනාපයත් ඡන්ද පත්‍රිකාවේ සලකුණු කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. ඒ අනුව ඡන්දදායකයා ඡන්ද පත්‍රිකාවේ තමා කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන් කර ඇති කොටසේ එක ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඉන්පසුව දෙක සහ තුන දරන ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ඡන්ද පත්‍රිකාවක ඡන්දදායකයෙකු විසින් සිය දෙවන හෝ තුන්වැනි මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසි ආකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙනවා. මේ අතර ඡන්දය ප්‍රතික්ෂේප වන අවස්ථා සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම ජනතාව දැනුවත් කර තිබෙනවා. ඒ අනුව කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විට එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට එක් අපේක්ෂකයෙකුට එක හා තවත් අයෙකුට කතරය සලකුණු කර ඇති විට දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විට ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇතනම් හෝ ඇඳ ඇති විට එක හැර වෙනත් සලකුණක් සමග දෙක තුන මනාප සලකුණු කර ඇති විට එක දෙක තුනට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට අදාළ ඡන්දය ප්‍රතික්ෂේප වන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මේ අතර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. එමෙන්ම සැප්තැම්බර් 4 සහ 6 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ටාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩලය සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව සඳහන්. සැප්තැම්බර් 5 සහ 6 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. මේ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යයි. එසේ නොමැතිනම් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 565 වැනි ටෙලිවැකිය. මේ වන විට අපේ රට මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ගැටලු හඳුනා ගැනීම සෑම පුරවැසියෙකුගේම යුතුයකමක් හෝ වගකීමක්.
ආර්ථික ගැටලු හඳුන ගැනීම. සැබෑවටම අප රට හමුවේ ඇති ආර්ථික අර්බුදය තීරුම් ගන්නේ නැති තාක් අපට දේශපාලනඥින් දෙන පොරොන්දුවල ඇත්ත නැත්ත අවබෝධ කරගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ 76 වසරක් පුරා රැවටුණු ආකාරයටම එහෙම වුණොත් අපි ආයෙත් වතාවක් රැවටීමකට ලක් වෙනවාමයි. හොඳේ, දැන් මේ දවස්වල අපි ණය ගෙවන්නේ නැහැ. අපේ ණය ගෙවන්න කල් අරගෙන තියෙන්නේ 20:28 වන විට. අප ණය ගෙවීම යලිත් ආරම්භ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ණය ගෙවීම සඳහා දීලා තියෙන සහන කාලයේ 20:28 දී අයින් වෙලා යනවා. හොඳේ, ඇත්තටම 20:28 වන විට, ඒ කියන්නේ තව අවුරුදු 4ක් ගිය තැන, අපේ විදේශ ණය ප්‍රමාණය, හරිද, ඇමරිකානු ඩොලර් බිලියන 53 පණීවි කියලා තමයි ගණන් හදලා තියෙන්නේ. ඒ විදේශ ණය පමණයි. හරිය, දේශීය ණය වෙනමම තියෙනවා. ඒ ණය මෙතන ගණනය කරන්න යන්නේ නෑ. දැන් ඇමරිකානු ඩොලර් බිලියන 53ක් කියලා කියන්නේ අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 60%ක් විතර වෙනවා. හොඳේ, මොකද්ද දළ දේශීය නිෂ්පාදනය කියන්නේ? ඒකත් සරලව තේරුම් අරම්ම යමුකෝ නේද? ඔය GDP කියලා හැමතිස්සම කියන්නේ නේද? දළ දේශීය නිෂ්පාදනය සරලව තේරුම් ගත්තොත් යම් කිසි නිශ්චිත කාල සීමාවක්. හරිද? අපි උදාහරණයක් ගත්තොත් අවුරුද්දක් වගේ කාලයක් තුළ රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම. ඒ රටේ භාණ්ඩ හා සේවාවල මූලිමේ වටිනාකම නිශ්චිත කාලයක් අවුරුද්දක් වගේ. හරිය, අපි හිතමු මේ අවුරුද්දේ අපේ රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මූලිමේ වටිනාකම රුපියල් 100යි කියලා. හරිද? ඒ 100%ක්ම අපේ විදේශ ණය. 60%ක්ම අපේ විදේශ ණය. ඒ කියන්නේ 20:28 දී අපේ ණය ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 53. හරිනේ, දැන් ඔබට තේරෙනවද අපි මොනතරම් භයානක ණයකන්දකද මේ හිර වෙලා ඉන්නේ කියලා නේද? 20:28 වෙනකොට අඩුම ගානේ අපි සතුව ඇමරිකානු ඩොලර් බිලියන 15 පැනපු සංචිතයක් තියෙන්න ඕනයි කියලයි ගණන් හදලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පැනපු සංචිතයක් තියෙන්න ඕනේ කියලා. නමුත් අදත් අප සතුව ඇති ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් විතර වෙන්නේ. මේ මුදලිනුත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් චීනෙන් ලද භාවිත කරන්න බැරි නාමික මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. හොඳේ, දැන් ඇත්තටම රටක් ලෙස අප හමු වී ඇති ප්‍රධාන අභියෝගය තව තව ණය ගන්න එක නෙවෙයි. ඒ වගේමයි රටේ ජාතික දේපළ විකුණලා ඩොලර් හොයන එකත් නම් නෙවෙයි. හොඳේ, එහෙනම් ඩොලර් හොයන්න මොකද්ද කරන්න ඕනේ? ඒ සියල්ලටම ප්‍රථම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි කරගන්න අවශ්‍යයිනේ නේද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී අංක 1 රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ. 2 රාජ්‍ය වියදම් පාලනය කරගන්නටම ඕනේ. 3, ඒ කියන්නේ අංක 3, රාජ්‍ය බදු නිවැරදි කරගන්න ඕනේ. හරිය, නමුත් අපි අදත් දන්නවා අපේ බදු වලින් මහ මෝරු රිංගන විදිය නේද? දැන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න නම් දේශීය ආර්ථිකය මොකද කරන්න ඕනේ? ශක්තිමත් කරන්න ඕනේ නේද? ඒකට අමතරව අපි විදේශ විනිමයත් උපයන්ට අත්‍යවශ්‍යමයිනේ නේද? විදේශ විනිමය උපයන්ට අත්‍යවශ්‍යයි. ඒකට දැන් කරන්නේ සංචාරක ව්‍යාපාරය හා ඔය විදේශ ප්‍රේෂණවලින් ඒ ලැබෙන ටිකෙන් කළමනාකරණය කරගන්න එක. ඒක අවදානම් වැඩක් නේද? ඒ කියන්නේ අපි පර්මනන්ට් ක්‍රමවේද හොයන්න ඕනේ. මේක පර්මනන්ට් ක්‍රමවේදයක් නෙවෙයි. මොකද අපි දන්නවා කොවිඩ් අවස්ථාවේ සංචාරක කර්මාන්තය බිඳි වැටුණා. විදේශ රැකියා අහිමි වුණා එමට. හරිද? අදත් කොහේ හරි යුද්ධයක් ඇති වුණොත් විදේශ රැකියා අහිමි වෙනවා. ඇත්තටම රටක් ලෙස එහෙනම් අප කළ යුත්තේ කුමක්ද? රටක් ලෙස අප කළ යුත්තේ අපේ අපනයනය වර්ධනය කර ගැනීම. අපි මොනවා හරි යවලා විකුණලා සල්ලි හොයන ක්‍රමේ හදාගන්න ඕනේ නේද? නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ. පසුගිය වසරේ අපේ අපනයන ආදායම ඔබ දන්නවද? අපේ අපනයන ආදායම 20:23 දී ඇමරිකානු ඩොලර් මිලියන 11,911. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන වලින් ගත්තොත් 12කට ආසන්නයි. මොනවද අපි ප්‍රධාන වශයෙන් යවලා තියෙන්නේ, අපනයනය කරලා තියෙන්නේ? රෙදිපිලි සහ ඇඟලුම්, ඊළඟට තේ. හරිද? දැන් මේ අපනයන ටිකත් ওই 20:22 වසර හා සසඳනකොට අඩුවෙලා 20:22 වසරදී අපේ අපනයනය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම 17.1% වෙලා තිබුණා. නමුත් ওই 20:23 ගිය අවුරුද්දේ ඒක 14.1% දක්වා පහත වැටලා. හරිද? දැන් අපිට මෙහෙම වෙද්දී ওই චීනයේ
චීනයේ අද වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 180ක් 200ක් විතර කිට්ටු ගානකට ඇවිල්ලා. සිංගප්පූරුවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 140 පනිනවා. හරිද? ඉන්දියාවෙත් අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 60ක විතර අපනයන ආදායමක් තියෙනවා. අපේ වටේට ඉන්න රටවල් ටික සිය අපනයන ඔස්සේ මේ වෙනකොට ලෝක මාකට් එක අල්ලද්දී අපිට මොකද වෙලා තියෙන්නේ? රට බාරගන්න ඉන්න පාලකින්ට රටේ අපනයනේ වැඩි කරලා ආදායම් උපයන්ට තියෙන ක්‍රම කුමක්ද කියලා අප තේරුම් ගත යුතුවම තිබෙනවා. බුද්ධිමත් රටවැසියන් ලෙස අප පිළිගත යුතුව ඇත්තේ අපේ ඩොලර් සංචිත ණයවලින් හෝ විකුණා දැමීමෙන් ඉහළ දමන්නට නම් ඇත්තටම අපට පාලකීන් අවශ්‍ය නැති බව නේද? ඒක හරියට අර පය බරවායාට පිටිකර බෙහෙත් බැඳීමක් බව අප අමුතුවෙන් කිවිය යුතු නෑ. ඒ නිසාම මේ රටේ අපනයන ආදායම ඉහළ දාන්නට පුළුවන් අලුත් ක්‍රම සමග අප ඉදිරියට යා යුතුම බව අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.